ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ පිළියන්දර අධ්‍යාපන කලාපයේ YouTube ගුරුතුමී නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා මම අත්තිරි ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නිලූපා පුෂ්පමාලා ගුරුතුමිය අද මම ඔයාලත් එක්කලා කතා කරන්න යන්නේ දුවේ පුතේ පහ ශ්‍රේණිය ගණිතයේ පොතේ දිගහා දුර දෙවෙනි පාඩමේ තුන්වෙනි කොටස එහෙමත් නැත්නම් අවසාන කොටස. ඉතින් මේ කොටසෙන් මම ඔයාලට කියලා දෙන්නේ ආදරණීය දුවේ පුතේ කොහොමද මීටර් හා සෙන්ටිමීටර් බෙදන්නේ කියලා. ඉතින් හොඳට අහගෙන ඉන්න ඕනේ. ඒ වගේම අවසානයේ දෙන පැවරුමත් කරන්න ඕනේ. ඉතින් අපි පාඩම පටන් ගන්න කලින් මතක් කරගමු අපි පළවෙනි කොටසින් දෙවෙනි කොටසින් මොනවද ඉගෙන ගත්තේ කියලා. අපි දිගහාදුර දෙවෙනි පාඩමේ පළවෙනි කොටසින් ඉගෙන ගත්තා කොහොමද මීටර් හා සෙන්ටිමීටර් එකතු කරන්නේ සහ අඩු කරන්නේ කියලා. දෙවෙනි කොටසින් ඉගෙන ගත්තා කොහොමද මීටර් හා සෙන්ටිමීටර් ගුණ කරන්නේ කියලා. මේ කොටසින් අවසාන කොටසින් අපි ඉගෙන ගන්නවා කොහොමද මීටර් හා සෙන්ටිමීටර් බෙදී මේ ගැටලු විසඳන්නේ කියලා. ඉතින් මගේ දූල පුතාලා මං කියන දෙන දේවල් හොඳට අහගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි පාඩම පටන් ගනිමු. ඔව් දුවේ පුතේ. දිගහාදුර දෙවෙනි පාඩමේ තුන්වෙනි කොටස. අවසාන කොටස. දැන් මං හැමදාම අහන ප්‍රශ්නේ අදත් ඕගොල්ලන්ගෙන් අහනවා. මට කියන්න මීටර් එකක් සමානයි සෙන්ටිමීටර් කීයද? හරියටම හරි. මීටර් එකක් සමානයි සෙන්ටිමීටර් සීයයි. ඔයාලා දැන් හොඳට මේ ගැන දන්නව නේද? හරි. ඔන්න දුවේ පුතේ මං අදත් ඔයාලා වෙනුවෙන් මීටර් හා සෙන්ටිමීටර් බෙදීමේ ගැටලුවක් ගෙනල්ලා තියෙනවා. අපි මේ ගාන කියවමු. එක සමාන මේස තුනකට දැමීම සඳහා මීටර් 6යි සෙන්ටිමීටර් 750ක් දිග රෙද්දක් ගෙනෙන ලදී. එක් මේසයකට අවශ්‍ය රෙදි ප්‍රමාණයේ දිග කොපමණද? මේ වගේ ගානක් එකපාරක් කියෙව්වට අපිට තේරුම් ගන්න අමාරුයි. අපි තවත් පාරක් කියවමු. මාගෙත් එක්කලා දැන් ඔයාලා කියවන්නකෝ. එක සමාන මේස තුනකට දැමීම සඳහා මීටර් 6යි සෙන්ටිමීටර් 750ක් දිග රෙද්දක් ගෙනෙන ලදී. එක් මේසයකට අවශ්‍ය රෙදි ප්‍රමාණයේ දිග කොපමණද? එක සමාන මේස තුනක් පුතාලට පේනව නේද? එක සමාන මේස තුනක් තියෙනවා. ඕ ඒකේ මේ මේස තුනටම රෙදි දාන්න නම් මීටර් 6යි සෙන්ටිමීටර් 750ක දිග රෙද්දක් ගෙනාවලු. අහනවා එක මේසයකට කොච්චර රෙදි ප්‍රමාණයක් ඕනෙද මේ දාන්න කියලා. නේද? හරි. අපි එහෙනම් බලමු කොහොමද මේ වගේ ගානක් හදන්නේ කියලා. ඔන්න මීටර් හා සෙන්ටිමීටර් බෙදීම මගින් පිළිතුරු ලබා ගනිමු. හරි. ඔන්න දුවේ පුතේ මම ලියලා තියෙනවා මීටර් 6යි සෙන්ටිමීටර් 75ක්. මේස තුනක් තියෙන හින්දා අපි මේ රෙදි කෑල්ල තුනකට බෙදා ගන්න ඕනේ. එතකොට තමයි අපිට සමාන ප්‍රමාණ වලින් මේ මේස තුනටම මේ රෙදි දාන්න පුළුවන් වෙන්නේ. හරි. ඔන්න දුවේ පුතේ මේස 3යි ඒක නිසා 3ෙන් බෙදනවා. මීටර් 6යි සෙන්ටිමීටර් 75 අපි දැන් 3ෙන් බෙදමු. මට කියන්න 6ට 3 ඒවා කීයද? 6ට 3 ඒවා 2යි. 3 වරක් 2 6යි. 6ෙන් 6ක් ගියාම බිංදුවයි. ඊට පස්සේ අපි බලනවා 7ට 3 ඒවා කීයද? 7ට 3 ඒවා 2යි. 3 වරක් 2 6යි. 7ෙන් 6ක් අඩු කළාම 1යි. ඊට පස්සේ අපි අර 5ත් ගන්නවා පල්ලෙහාට. එතකොට අපිට එනවා 15ක්. ඊළඟට බලනවා 15ට 3 ඒවා කීයද? කීයද දරුවනේ 15ට 3 ඒවා? 5යි. 3 වරක් 5 15යි. 15ෙන් 15ක් ගියාම බිංදුවයි. එහෙනම් අපිට ඔන්න එක මේසයකට අවශ්‍ය රෙදි ප්‍රමාණය ආවා කීයද?
मीटर देखाई सेंटीमीटर विसी पहाई ये नांग एक मेसे कट रेडी दान ना रेडी कहल रेडी का कोचर ओने द मीटर देखाई सेंटीमीटर विसी पहाप ओने आप आए गान मताक कर गानी मो हाइट तूने वा देखाई तून वारा देखा हायाई हायन हायाक बिंदु आई हाथटे तूने वा देखाई तून वारा देखा हायाई हतें हया काडू कर हम इकाई ईट पास पहाद गत्ता पहाल वेट में बालनवा पहाल वेट तुनीवा पहाई तुन वारा पहा पहाल वाई अपी टेनवा उन्न पुते मीटर हा सेंटीमीटर बेदु अहम एनवा की ये दूत्तरे मीटर देखाई सेंटीमीटर विसी पहाई मागे दूला पुतारा तेरुना ने तो कोहमद मीटर हा सेंटीमीटर बेदी में गैटलू आप विसंदान्य केला ओ एहनां अपी बालमु අද මම ඔයාලට දෙන පැවරුම මොකද්ද කියලා මීටර් හා සෙන්ටිමීටර් බෙදීමෙන් පිළිතුරු ලබා ගන්න ඕනේ. හරීම ලේසි ගණන් පහක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ ගණන් කියලා. මීටර් 6යි සෙන්ටිමීටර් 36 දෙකෙන් බෙදන්න ඕනේ. මීටර් 64යි සෙන්ටිමීටර් 36 හතරෙන් බෙදන්න ඕනේ. मीटर 75 सेंटीमीटर 15 පහෙන් බෙදන්න ඕනේ. मीटर 24 सेंटीमीटर 51 තුනෙන් බෙදන්න ඕනේ. පුළුවන් නේද දුවේ පුතේ? හරි. උන්න මම අදත් ගණිත ගැටලුවක් දෙනවා. බලමු. मीटर 15 सेंटीमीटर 75 දිග කම්බියක් සමාන කැබලි පහකට කපන ලදී. එක් කම්බි කැබැල්ලක දිග කොපමණද? පුළුවන් නේද හදන්න? ඔව් දුවේ පුතේ එහෙනම් අපි දිග හාදුර දෙවෙනි පාඩමෙන් ඉගෙනගත්ත කොටස් තුනම අදින් ඉවරයි නේද අවසාන කොටස තමයි බෙදීමෙන් පිළිතුරු ලබා ගැනීම එහෙනම් දුවේ පුතේ ඔයාලා පොතක් අරගෙන මේ ගණන් ටික ලියලා ගණන් ටික හරියටම හදලා හරියටම පිළිතුරු ලබා ගන්න ඕනේ එහෙනම් අදට මේ පාඩම අපි ඉවර කරමු. තවත් දවසක අලුත් පාඩමකින් හමු වෙමු. එතෙක් ඔයාලට සුබ දවසක් වේවා. සුබ අනාගතයක් වේවා. ආයුබෝවන්.